කමෝ රොලිමේජ සබන්සුරකින් නොහැක්කක් නොමැතන ආදර්ශ පාඩයට සාධනයක් ඉටු කරන මේ මොහොතයි ඔබට පිළිගන්නේ. සංදර්ශන භූමියේ කිලවරේ සිට බොක්සන් වර්ගය තුටු නැවති සටන් සුලක සංදර්ශන භූමියට පැමිණවා. බලමු ඔහු ඔහු ඇවිත් මේ ඉනි පෙරෙන් මොකක්ද කරන වැඩේ කියලා. වෙන තමන්ගේ පාද පමණක් ප්‍රයෝග කරවන්නේ දැප් වලින් ශරීරයේ සම්බරතාවය විලහවත් වෙන්නේ මේ ඉනි පෙරේ එකින් එක ඉන්න මගාරීමේ හරි අපූර්ව නටාකර කුඩු ගමන් කරන ආකාරය ඔබට පෙනෙනවාදී. ඉතින් එක පැත්තකට පමණක් ගිහලා නවතින්නේ නැහැ මෙන්න මෙයා. මේ පැත්තේ දකමු නැති කට්ටියට පේනත් එක්ක අනිත් පැත්තට යනවා. ඉතින් හැමෝම හඬ වැඩි කරලා පොඩි අපූර්ව සම්මානයක් ලබා දෙන්න. Thank you. සියලුදෙනාගේම අපූර්ව සම්මානය වැඩි තුටු එලසින් සඳහන් භූමියේ නික්මැනට තවත් ශක්තිමත් සටන් සුරකෙකුගේ අංගයකටයි ඔබගෙන යමට සූදානම් වන්නේ. අපි බලමු. එනමුරු පිටේ ඇති අනි පහකට ආසන්න උස ඇති රාජකයක් සංඝර්ෂණ භූමියේ නිර්මාණය කරනවා. ඒ වගේම තවත් බෙදලෙකු පැමිණ අඩි 12ක් පමණ දිග බාධකයක් නිර්මාණය කරන්නයි සූදානම් වන්නේ. ඉතින් මේ සංදර්ශන සිටින ශක්තිමත්ම සංසම්සනකයා ඒ වගේම ජේෂ්ඨතම සංසම්සනකයා තමයි දැන් සංසම්සනක සංසම්සන භූමියේ පැමිණීමට සූදානම් වන්නේ. මෙතන නැවතී බෙල්ජියම් රෙල්නයිස් වර්ගයට අය මේ සංසම්සනකයා මොගේ රාජකාරියක් වර්ගෝවේ සෙමි රාජකාරිය ඒ වගේම බෙල්ජියම් රෙල්නයිස් වර්ගය හංගේරියන් දේශයෙන් තමයි ශ්‍රී ලංකාව මොහොගෙනව තියෙන්නේ විශාල මුදලක් වැය කරමින්. ඉතින් ඔහු සූදානම් හංගේරියාවේ සිට ලංකාවටයිලා ඔහුගේ වැළපෙන්නකට අපි බලමු තව සුවපු මොහොතකින් ඔබට දෙගැනීමට හැකියාව ලැබෙනවා. සියලු වාදකයන් නිර්මාණය කළ අවසානයි අපි බලමු ඒන්ජල්ට හැටියෙද කියලා ඔහුට ලැබුණ අභියෝගය ජයග්‍රහණය කරන දෙවියන් සඳහා ප්‍රධානති තම හසුරුව සමගින් ඉදම අභිමානී නියුතුව මේ ශක්තිවන්ත සංරක්ෂණකයා සංදර්ශන භූමියට පැමිණියා. දැන් මේ ඔබ දකින්නේ මිදිලි ආලෝකයක් එක්ක මෙයාට පොඩි වෙනසක් ඇති. බලමු නැවතවතාවක් උත්සාහ කරලා ඔලස්සන පොදු සම්මානයක් ලබා දෙමු. මෙන්න මේස් පොදින යතුරු පැදියක් වගේ ඉතම ඉහලින් ගිහිල්ලා දිග සිරුවක් ලබා ගත්තා. ඉතින් හැමෝම නැවතවතාවක් ඔලස්සන පොදුයක් ලබා දෙන්න. මුතු තම ශක්තිවන්ත භාවය ඔබගේ විලාසයක් වූ සතන්සුලක ඒන්ජල්
සමන්දර්ශන භූමිය නික් වෙන විට අපට ඊළඟට සූදානම් වන්නේ තුලකේ වූ මූලිකීමේ ප්‍රථම මූලික අංගයන් කිහිපයක් ඔවුන් හට පුරුදු කරනවා. ඉතින් එය ඔබ ඉදිරියේ